මේ මන්තරේ බලය මම අත්දැකපු විදිහ මම මුලින් කියන්නම්. එතකොට ඔයාලට තේරෙනවා කොහොමද මේක භාවිතා කරන්න ඕනේ කියලා. මේ මන්තරේ අපිට ඕනනම් මේ මන්තරේ මේ ස්තෝත්‍රය අපිට කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් CD එක දාන්නත් පුළුවන්. ඒ නිසා හරි ලීසි. දැන් මේක මට මුලින් දැන් මම මේකේ බලය හොඳටම අත්දැක්කේ 2006 දී. නමුත් මට මේක මුලින් හම්බ වුණේ 2004 දී. මම 2004 ඉන්දියාවේ බොම්බායි පාරක ඇවිදගෙන යනකොට ඒ මම දැක්ක ගුප්ත විද්‍යා මධ්‍යස්ථානයක්. පස්සේ මම මම ඒවට ආසින්ද මම ඒ සාත්‍ර මධ්‍යස්ථානෙට ගියා. යනකොට ඒකේ විවිධ ලස්සන දේවල් තිබුණා. ඔය අපේ ෆෙන්ෂි මධ්‍යස්ථානේ තියෙන ඒ වගේ. ඉතින් ඒතරම මම ෆෙන්ෂි මධ්‍යස්ථාන දාලා නැහැ. ඉතින් මම කීපයක් මිලදී ගත්තා. ඒතර ඒක අයිති මහත්මියත් හිටියා. එයා තරුණ කෙනෙක්, තරුණ කාන්තාවක්. එයාත් එක්ක කතා කරනකොට තමයි මම දැනගත්තේ එයා සාත්‍ර බලනවා ඒක ඇතුලේ. ඒ මධ්‍යස්ථානයේ ඇතුලේ වෙනම ෂූටි කුටියක් තියෙනවා. ඒකේ එයා සාත්‍ර බලනවා. අර ටැරෝ කාඩ් දාලා. ඉතින් මම කිව්වා එහෙනම් මට සාත්‍රය බලන්න කියලා. මොකද මම ඒ දවස්වල මම ටැරෝ තනියම අධ්‍යයනය කරන පොත්වලින්. මම එතකොට මට එතකොට ටැරෝ හම්බ වෙලා අවුරුදු 4-5ක් වගේ. ඉතින් මාගම ටැරෝ කාඩ් තිබුණා. ඉතින් මම පොත් කියවනවා. නමුත් මම ටැරෝ කෝස් එකක් ඒ වෙනකොට කරලා තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසා ටැරෝ දන්න කෙනෙක්ගෙන් ටැරෝ සාත්‍රය බලන්න ඇත්තටම මට කැමැත්තක් ආවා. ඉතින් ඒ නිසා මම එයාගෙන් සාත්‍රය බැලුවා. එයාට මුදල් දීලා. එයා එක හොඳට කිව්වා සාත්‍රය. ඉතින් මට දැන් ඒතර හරිය දැන් මට ටැරෝ ගැන තිබිච්ච උනන්දුව වැඩි වුණා. පස්සේ මම එයාට කිව්වා ඔයාට පුළුවන්ද මට ටැරෝ උගන්වන්න? මොකද ලංකාවේ ටැරෝ ඉගෙන ගන්න තැනක් නැහැ. ලංකාවේ ටැරෝ තවම නැහැ කියලා. ඒතර එයා කිව්වා හැබැයි එහෙනම් ඉතින් එයාට වෙනම කෝස් එකක් කරන්න පුළුවන් මට. ඒ කියන්නේ මා වෙනුවෙන් විතරක්. හැබැයි මම හැමදාම උදේට එන්න වෙනවා. එයාගෙන් ඉගෙන ගන්න හැමදාම ඉගෙන ගන්න වෙනවා කියලා කිව්වා. එතකොට මට වැඩිපුර දවස් තිබුණේ නැහැ ඉන්දියාවේ ඉන්න. ඒ නිසා මම කලේ ඊළඟ පාර ආයෙත් ආවා බොම්බායට. ඇවිල්ලා මම එයාගේ කෝස් එක කරා. ඉතින් මම දැන් ඕනේ දැන් හැමදාම උදේට යනවා. ඉතින් එයා පැය 4-5ක් විතර උගන්වනවා. ඔහොම ඉගෙන ගන්නකොට දැන් හැමදාම මම උදේට යන්නේ. ඒතර එයා කරන්නේ ෂොප් එක ඇරලා ඊට පස්සේ එයාගේ අර උගන්වන කොටසේ අර චූටි අර සාත්‍ර කියන කුටිය තමයි දැන් මට උගන්වන්නේ. එයාගේ තාත්තා තමයි ඒ ෂොප් එකේ හිටියේ ඉස්සරහ කෑල්ලේ. ඉතින් දැන් ඒතර ෂොප් එක ඇරලානේ මට දැන් උගන්වන්නේ. ඒගොල්ලෝ CD එකක් දානවා. හැමදාම උදේට CD එකක් දානවා. ඒක හරිම මිහිරි. දැන් මම ඉගෙන ගන්නකොට මට අරක ඇහෙනවා. හරි? මම දැන් ඒකට වශී වෙනවා. ඒ තරම් ඒක මිහිරි. දැන් දවස් දෙක තුනක් යනකොට මට දැන් හැමදාම ආසයි මේක අහන්න. මම හැමදාම දැන් අහනවානේ. දැන් මට මේක ඕන වුණා. මේ CD එක මට දැන් ඕනේ. ඊට පස්සේ මම එයාගෙන් අහුවා මොකක්ද අර ස්තෝත්‍රය? මොකක්ද අර මන්ත්‍රය? ඒක හරි මිහිරි නේද කියලා. ඒතර එයා කියනවා ඒක විෂ්ණු දෙවියන්ගේ බලගතු ගායනයක්ලු. බලගතු මන්ත්‍රයක්, බලගතු ස්තෝත්‍රයක්ලු. පස්සේ මම අහුවා ඇයි හැමදාම උදේට මේක දාන්නේ කියලා. ඒතර එයා කියනවා ඒතර ආකර්ෂණය වාසනාවල වෙනවා. ඒගොල්ලන්ගේ මේකද? ඉතින් මං කිව්වා ඒක හරිම ලස්සනයි. මටත් ඒ CD එකක් ගන්න ඕනේ. කොහෙන්ද ඒ CD එක ගන්න කියලා. ඒතර එයා කියනවා ඒක තියෙන්නේ හයිද්‍රාබාද් වලලු. ඒ CD එක තියෙන්නේ. මොකද එයා ඒක හයිද්‍රාබාද් ගිය වෙලාවේ තමයි තියෙන්නේ. මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මට දැන් හරි දුකයි. මොකද හයිද්‍රාබාද් කියන්නේ මෙහි ඉඳලා මම ඉතින් කිලෝමීටර් එහෙ ඉඳලා කිලෝමීටර් 100කටත් වඩා දුර. ඉතින් මට යන්න ගිහිල්ලා ගන්න වෙලාව නැහැ. අනික මට ඔරිජිනල් CD එකම අවශ්‍ය වුණා. මොකද CD දැන් කොපි කරන එක නිකන් වංචාවක් වගේ දෙයක් නේ. ඉතින් අනික දැන් මන්තර CD නේ. ඉතින් මන්තර CD ඒකට මහන්සි වෙච්ච අයට ගුරු පඬුරු දීලා ගන්න ඕනේ නේ. ඉතින් ඒ නිසා මට ඔරිජිනල් එකම අවශ්‍ය වුණා. පස්සේ මම හිතාගත්තා නෑ කමක් නෑ. දැන් මට හරි දුකයි. දැන් මොකද CD එක ගන්න විදියක් නෑ. පස්සේ හිතාගත්තා ඊළඟ පාර දැන් මේ පාර ටැරෝ ඉගෙන ගන්න ආවා වගේ ඊළඟ පාර හයිද්‍රාබාද් වල ඒ තැනට ගිහිල්ලා මේ CD එක ගන්නවා කියලා. ඒත් තමයි මට ආසෙ හිතුණා. දෙගිටි ඔය වෙ ඉතින් දැන් මම හැමදාම අර කෝස් එකට උදේ යනවා. මට හැමදාම උදේට අරක මේ ඒ ලස්සන ගායනය ඇහෙනවා. ඒක හරිම ලස්සනයි. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙන් ඇහෙන ගායනයක් වගේ. මම ඇත්තටම මෂි වුණා ඒකට. ඊට පස්සේ ඔන්න දැන් කෝස් එක ඉවර වුණා. දැන් අන්තිම දවසේ මම එයාගෙන් සමු ගන්න දවස තියෙනවානේ. ඉතින් මම එයාට කතා කරලා මම එයාගෙන් සමු ගන්නකොට එයා අර CD එක මගේ අතේ තිබ්බා. තියලා කිව්වා ඔයා මේකට ගොඩක් ආස වුණා කියලා මම දැක්කා. කමක් නෑ ඔයා මේක ගන්න කියලා. හිතා ගන්න බෑ මට. හේතුව එයා එච්චර මිත්‍රශීලී කෙනෙක් නෙමෙයි.
එච්චර පරිත්‍යාගශීලී කෙනෙක් නෙමෙයි. එයා අර ගන්න මුදලට වැඩේ කරනා නේ වගේ. හොඳ කෙනෙක්. නමුත් අර පරිත්‍යාගශීලී හිම කෙනෙක් නෙමෙයි. ඉතින් හිම කෙනෙක් අර එයා හැමදාම දාන සීඩී එක මට දෙයි කියලා මට හිතා ගන්නවත් බෑ. මට හොඳට තේරුණා මේක දෙවියෝ දුන්න වගේ දෙයක් කියලා. මේක දෙවියන් තමයි මේක කරේ කියලා. ඉතින් මම දැන් ගෙදර ගිනාවා. ලංකාවට ආවා. දැන් මම මේක දැන් හැමදාම අහනවා. ගෙදර අහනවා. ඉතින් දැන් ආසයි. ඉතින් අහනවා. දැන් ඔබ දන්නවනේ සීඩී එකක් ටිකක් කලක් අහනකොට ඊට පස්සේ ඒකේ උනන්දු අඩු වෙලා යනවනේ. ඉතින් මටත් එහෙම වුණා. ඒක අපි හැමෝටම වෙන දෙයක්. මුලදී ආසය ආසයි. පස්සේ ඉතින් අපි ටිකයි නහන්නේ. ඉතින් ඊට පස්සේ 2005 අවුරුද්ද ගෙවුණා. 2006 දී අපි ෆෙන්ෂුයි මධ්‍යස්ථානේ පටන් ගත්තා නුගේගොඩ. අපි පළවෙනි ෆෙන්ෂුයි මධ්‍යස්ථානේ. තේදි ෆෙන්ෂුයි මධ්‍යස්ථානේ හොඳට යනවා. හොඳට යනකොට එකපාරක් මට එකපාරට මතක් වුණා රී සීරියක කාලෙකින් ඇහුවේ නෑනේ කියලා. මට හිතුණා අපේ මධ්‍යස්ථානේ ළමයිට මේක අහන්න දෙන්න. ඒ නිසා මම කරේ සීරියක අරගෙන මධ්‍යස්ථානෙට ගිහලා මධ්‍යස්ථානේ ඇතුලේ කාමරයක තිබුණ කම්පියුටරයක්. ඒ කම්පියුටරේට දැම්මා හයියෙන් දැම්මා. ඔක්කොටම ඇහෙන්න. එතකොට දැන් ඒකේ දැම්මම මුළු මධ්‍යස්ථානයේ සම්පූර්ණ මධ්‍යස්ථානයේට විතර අපිට තිබුණේ පොඩි මධ්‍යස්ථානයක්. ඒ කියන්නේ ප්‍රධාන මධ්‍යස්ථානයේ විදියට. ඒකේ ප්‍රධාන ඒ කියන්නේ මේ එක මධ්‍යස්ථානයක් තිබුණේ. එතකොට ඉතින් එතකොට අර කාමරේ CD එක දැම්මම ඔක්කොටම ඇහෙනවා. මුළු මධ්‍යස්ථානයේට මේ මන්ත්‍රී පැතිරිලා යනවා. මේක වුණේ සෙනසුරාදා හවස 4ට වගේ. සෙනසුරාදා හවස තමයි මේක වුණේ. ඉතින් දැන් එතකොට මේ මන්ත්‍රී බලය පළවෙනි මතාවට අපි ෆෙන්ෂුයි මධ්‍යස්ථානයට දුන්නා. දැන් අරගොල්ලෝ හැමදාම උදේට කරන්නේ ඒගොල්ලන්ගේ. දැන් එතකොට ඉරිදා නිවාඩු සඳුද අපි මධ්‍යස්ථානේ ඇරියා නේද? සඳුදා අතිවිශාල සෙනගක් ආවා. සඳුදා හවස වෙනකොට අපිට ලොකු වලවියක් තිබුණා. මම එතකොට එළියේ හිටියේ. මට අපේ මධ්‍යස්ථානේ ළමයි පවා කෝල් කරලා මේ කිව්වා, "සර් මෙහෙම විශාල පිරිසක් එනවා." දැන් මං කල්පනා කරනවා කොහොමද එකපාරම අලෙවිය වැඩි වුනේ? දැන් මේක අපි අත්දකපු දෙයක් ආ මම මේ වලට කියන්නේ. එකපාරම අලෙවිය වැඩි වෙන්නේ කොහොමද? දැන් සාමාන්‍ය සමහර දවස් තියෙනවා අලෙවිය ටිකක් වැඩි වෙනවා, ටිකක් අඩු වෙනවා. දැන් එහෙමනේ. ඉතින් අලෙවිය ටිකක් වැඩි වෙන්න පුළුවන්. එකපාරම බිස්නස් වැඩි වෙන්නේ කොහොමද? එකපාරම සල්ලි වැඩිපුර ගොඩක් ආවේ කොහොමද? දැන් මං කල්පනා කරනවා මම මොකක් හරි ෆෙන්ෂුයි ක්‍රමයක් කරාද ඊයේ පෙරේද? මොකක් හරි ෆෙන්ෂුයි ක්‍රමයක් ගෙනල්ලා තිබ්බද? ෆෙන්ෂුයි සංකේතයක් ගෙනල්ලා තිබ්බද? නෑ, මොනවත් කරේ නෑ පහුගිය දවස්වල. එහෙනම් එකපාරම අලෙවි වැඩි වුණේ. අර සීඩී එක දැම්ම නේද? අරගොල්ලෝ හැමදාම උදේට දාන සීඩී එක දැම්ම නේද? මට එතකොට තමයි මේ විෂ්ණු දෙවියන්ගේ මේ මන්ත්‍රවල බලය හොඳට තේරුනේ. බලය තේරුනේ එදා තමයි. හරි. ඊට පස්සේ ඉතින් ඒ නිසා දැන් අපේ මධ්‍යස්ථානවල මේ සීඩී එක හැමදාම උදේට දානවා. දැන් අපිට මධ්‍යස්ථාන ගොඩක් තියෙනවා. එතකොට අපේ දියුණුවට අපි මේක භාවිතා කරා. භාවිතා වුණා අපිට ඇත්තටම. ඉතින් ඊට පස්සේ තමයි අපි තීරණය කරේ අපි මේක අලෙවි කරමු කියලා. ඒ කියන්නේ බලේ වැඩි වුණාට මේ බලේ අධ්‍යක්ෂකට පස්සේ. ඉතින් දැන් සීඩී හොරෙන් කොපි ගහලා විකුණන එක පවක්නේ. ඒ නිසා මම කරේ ඒ ඉන්දියාවේ ඒ ආයතනයෙන් අවසර ගත්තා. ඒගොල්ලොන්ට මුදල් දීලා අපි මෙහි නිෂ්පාදන අයිතිය ගත්තා. අයිතිය අරගෙන ඒ සීඩී එක අපි දැන් ලංකාවේ නිෂ්පාදනය කරනවා. අපි මේක එදා ඉඳලා අපි අලෙවි කරන අපේ ෆෙන්ෂුයි මධ්‍යස්ථානවල රුපියල් 500යි. මේ මිල වැඩි කරේ නෑ, මේ පරණ මිලමයි. මේ මිල දැන් අවුරුදු 10ක් තිස්සේ අපි යනවා. මේ CD එක ගන්න පුළුවන් ලංකා පුරහා පීටි ෆෙන්ෂුයි මධ්‍යස්ථානවල. හැමදාම උදේට දාන්න. ඔයාගේ ඔයාගේ නිවසේ දාන්න පුළුවන්, ව්‍යාපාරේ දාන්න පුළුවන්, වාහනේ දාන්න පුළුවන්. අතිශයින්ම මිහිරි. මේක විෂ්ණු දෙවියන්ගේ බැතිමතුන්ට නම් මේක ඉතාම හොඳයි. දැන් ඔයා විෂ්ණු දෙවියන්ගේ බැතිමතෙක් නොවුනා මේකේ ඔයාට ආශිර්වාදේ ලැබෙනවා. හැබැයි දැන් මම දන්නේ නැහැ ඔයාට ඒක කොහොම විදියට බලපායිද කියලා. හරි, මම අනිවාර්යයෙන්ම කියන්නේ නැහැ අනිවාර්ය සල්ලි ලැබෙනවා, වාසි ලැබෙනවා එහෙම කියන්න බෑ. නමුත් අපිට ඒක වුණා. සමහර විට මම ඇත්තටම ආසාවෙන් අහපු හින්දාද දන්නේ. මොකද මම ඇහුවේ වාසි බලාගෙන නෙමෙයි. මොකද මම දැනන් හිටියේ නෑ වාසියක් ගැන. මම ඇහුවේ ආසහින්දා. ඒ ගායනයට ආසහින්දා. සමන් කොහොමද විෂ්ණු දෙවියන්වත් කැමති. ඒ නිසා.
හරි ඉතින් ඊට පස්සේ අතර මේ සීඩී එක ගොඩක් කලෙ වුණා ඊට පස්සේ අපි අතරම සීඩී ගැන උනන්දු වුණා ඊට පස්සේ තමයි අර ගණදෙවියන්ගේ මන්තර නමේ සීඩී එක හඳුන්වලා දුන්නේ 2013 ඉදි මේක හඳුන්වලා දුන්නේ මේක තමයි මම හිතන්නේ ලංකාවේ වැඩිම අලෙවිච්ච සීඩී එක ගණදෙවියන්ගේ බලගතුම මන්තර නමේ ඊට පස්සේ තව ගණදෙවියන්ගේ තව සීරීස් අපි දෙකක් කරා මේවක මේ වගේ බලගතුම මන්තර තියෙනවා ඊට පස්සේ ගණේෂ අෂ්ටකම් සීඩී එකව ඊට පස්සේ ලක්ෂ්මී මෑණියන්ගේ සීඩී එක ඊට පස්සේ සරස්වති 100ට ලක්ෂ්මී 100ට තියෙන සීඩී එක ඊට පස්සේ අර මැලේසියානු ගායිකාවේ එමි ඔයිගේ සීඩී එක මේක මේකේ තියෙන බලගතු සංස්කෘත මන්තර මේක ගොඩක් හොඳයි අපල තියන අය මේවල ෆොටෝස් දාන්න මගේ ගෲප් එකේ ඉතින් ඔයාලා කැමති නම් මේ සීඩී එක අරගෙන අහන්න හැමදාම දාන්න ප්‍රතිඵල අපිට දෙනුම් දෙන්න කමෙන්ට් කරන්න මේ මායා පාසල සබ්ස්ක්‍රයිබ් කරන්න මොකද මේ වගේ තවත් හොඳ දේවල් ගොඩක් කියලා දෙන්න තියෙනවා ඒ වගේම ඔයාලා සිල්ලු දෙනා මගේ Telegram ගෲප් එකට සම්බන්ධ වෙන්න ලින්ක් එක පල්ලෙහා දාලා තියෙනවා